මිනිට ගහලා කරලා දෙන්නේ B2R රගා කියලා කියන්නේ කැරිම පින්න චරිතයක් හරිද මම නිදාගත්ත වෙලාවේ මේ කුණුහරුප කියන්න එපා හෙලෝ කුණුහරුප කියන්න එපා මම නිදාගත්ත වෙලාවේ කැස්පලගේ ගෙදර මාන්සියර නිින්දගේ වෙලාවේ පොඩ්ඩක් ලින්ක් එකේ දාලා හිටපු වෙලාවේ ඒ වෙලේ මගේ ෆෝන් එක අරන් චෙක් කරලා මගේ ෆෝන් එකේ තියෙන දෙයක් වීඩියෝ මම යකා එක්ක මොකක් හරි ප්‍රශ්නයක් දාගත්තා නම් දාගත්ත B2R හැක් කියන දේ මොකද ඒගොල්ලෝ සියුස් ක්ලෑන් එකේ ටූර්නමන්ට් එක කරපු කාලේ ඉඳන් මීට අවුරුදු දෙකකට කලින් ඒගොල්ලෝ හැක් ගහලා බෑන් වෙච්ච කට්ටියක් B2R කියන කට්ටිය හරිද ඒකින්ද මේ අන්න එක මතක තියාගන්න ටෙන්ෂන් වික්‍රමසිංහ තැන්කියු මචං 75 ස්ටාර්ස් වලට ඒකින්ද මේ මොකද්ද අර බලපන් ඒක නෑ ශිරාවට මම පොඩක් ඒකම වල එහෙනම් අවුල් ගියා ඒකට පොඩක් අවුල් ගියා මම චුට්ටක් ඉමෝෂනල් මම හරි ආදරේ දරනවා බුද්ධිකම එකපාර මේ මම බ්‍රෝ සුබුන් චාම්බර ඉතින් ඒක හින්දා බං මේ මට මම යාගේ හැක් කියන දේ විතර ඇදලා ගත්තේ මං කිසිම ගෑල් ළමෙක් ඇදලා ගත්තේ නැහැ කොන්ද පණ තියෙන මිනිස්සෙක් මොකද මගේ වැරද්ද වහන්න මං මගේ බල්ලු මරලා මං අනින් දේවල් කරන්නේ නැහැ ඔයාට වැරද්ද වහන්න පුළුවන් නම් ඔයා හැක් ගැහුවේ නැහැ කියලා ඔප්පු ගන්න එච්චරයි ඉතින් ඒ දේවල් මට අදාල නැහැ සෝරි වයිබ ඔයා ඒක ඔප්පු කරා අබැයි රෙඩ්ල් පීඑම්සීත් ගැහුවා මොබයිල් උන් ඊට පස්සේ මෙහෙමයි මචං මම දැන් හිතන්නකෝ B2R එකේ හැක් ගැහුවා කියලා B2R යකා හැක් ගැහුවා කියලා B2R ක්ලෑන් එකේ හැක් නොගහන කෝණ තරම් කොල්ලෝ ඉන්නවා හරිද හැබැයි උන් උන්ගේ නායකයාට කඩේ යනවා නම් අන්න එතනදී පොඩි ප්‍රශ්නයක් තාමත් B2R එකාගේ මීට කලින් සිංගිදිගේ පළවෙනි ටූර්නමන්ට් එකේ 10 ඉයර්ස් ගියේ කවුන්ට් එක ආවද නැහැ ඌ 10 මිනිට්ස් කියලා එක මෙව්ව වෙනවා මෙව්ව කරනවා ඉතින් ඇයි දැන් අදටත් මෙච්චරයි මෙතනින් යහ මගේ ළඟ කිසිම නපුංසකයෙක්ට ඉඩක් නැහැ මේ ලයිව් එකේ මේ ප්‍රශ්න මම මෙතනින් ඉවර කරනවා මොකක් හරි දෙයක් තියෙනවා නම් හරිද කෙලින් කොන්දම නැතුව කතා කරන්නේ මොකද ඔයා පොළොන්නරුව ඉඳන් මේ කොළඹ ඇවිල්ලා මට ඒක ඇත්තටම ඔයා මට පොඩි ළමෙක් හරිද බිරෝඩක ඇත්තටම පොඩි ළමෙක් අද ගෙදරට ගිහලා මම තේරුම් ගත්තා ඇත්තටම මම අද යකාලා ගෙදරට ගිහලා මම තේරුම් ගත්තා ඒ විස්තරේ පොඩ්ඩක් කියන්න ඒ විස්තරේ පොඩ්ඩක් කියන්න ඒ විස්තරේ ගියා කියන්නේ මෙන්න මෙහෙමයි මම B2R යකලා ගෙදරට ගියා ගෙදරට නෙමෙයි බෝඩිමට ගියේ කටුගස් තොට පාර දොන්නම කොහෙද හැරලා ගියපු ගමන් කහට ගාද කියලා මට මාළමේ මෙව් වෙලත් එක්කම තියෙන්නේ ගේට්ටු අරගෙන යනවත් එක්කම දකුණු අත පැත්තේ තට්ටු තුනේ එකක් දෙවෙනි තට්ටුවේ තමයි ඇය ඉන්නේ මොකද මං ගියේ ඇතුළට ගියේ නැහැ වත්තරවත් ඇතුළුනේ නැහැ මොකද ප්‍රශ්න එන්න පුළුවන් ඒක මං කතා කරා එළියට ආවේ නැහැ මේ මොකද තියෙන වීඩියෝ කියලා අහන්න ඉතින් ඒ වෙලෙදිත් ආවේ නැහැ ඊට පස්සේ මං පෝස්ට් එකක් දැම්මා විනාඩි 15කට පස්සේ එතනින් ඇවිල්ලා මම අපේ හිටපු තැනට ආවා කට්ටිය කොල්ලෝ ටික සෙට් වෙච්ච තැනට ආවා ඒ මනුස්ස ඒ ළමයාගේ නම කියන්න ඕනෙත් නැහැ එතකොට ඒ වෙලෙදි මම පෝස්ට් එකක් දැම්මා ඇයි මෙතන මෙව හැංගිලා ඉන්නේ අයියෝ ලිට ආවෙ නැත්තේ කියලා එතකොට මේ යකා ඊට විනාඩි 2කට විතර පස්සේ අපි ලයිව් ඉන්නේ කියලා ලයිව් එකක් ස්ටාර්ට් කරලා දිනවා ඒ වෙලෙම ඒ කියන්නේ ඉබලේ මම ඇහිච්ච සද්දයක මම යෝ වෙන්න. ඉතින් එතනින් දිහා මම චාන්ඩි ගහ ගන්න නෙමෙයි ගියේ. මං ගියේ වීඩියෝ එක මොකද්ද කියලා බලන්න. මේ ඒකෙන් මේ ඒකෙන් දා මට කොන්ද බණ දිනනවා. මොකක් හරි ඔය ප්‍රශ්නයක් තියෙනවා නම් වහගන්න. අහිංසක ගෑල් ළමයින්ට බොරු චෝදනා අයින් කරන්න එපා. මේක වඩන ලාස්ට් වෝනික මේ ලීගල් ඇක්ෂන් එකක් ගණීවි. හරිද? ඔයාගේ ස්ක්‍රීන් රෙකෝඩ් තිනවා. කොච්චර වීඩියෝ ඩිලීට් කරනවද? මුළු සම්පූර්ණ වීඩියෝ එකම තියෙනවා. වීඩියෝ ලීක් කරනවා කියලා. This is my live come come bro කියලා මම ඉස්සරහට කතා කරාට මේ මම ඔයාගේ ඉස්සරහට කතාවක් නැවෙන්නේ නෑ ඔයාමයි මගේ පස්සෙන් ඇවිල්ලා කොලැබ් කරමු කියලා කිව්වේ ඒ ගෞරවේ රෙස්පෙක්ට් එක මල් ළඟ තාමත් තියෙනවා එච්චරයි මට වදාලා නෑ හරි අපි මැච් එකක් ගහමු හරි ඒක ගියේ නැදරින් එහා දෙයක් අදාල නෑ ඒ ඒකින්ද මට තිවා උ මම උබල කියපු දේ තේරුම් ගත්තා දින නීලමස් මෝරින් වලටත් යන්නේ මේ මයික සිම් කනෙක්ට් එක ගහලා කරලා දෙන්නේ B2R එකා කියලා කියන්නේ කැරිම පින්න චරිතයක් හරිද මම නිදාගත්ත වෙලාවේ මේ කුණුහරුප කියන්න එපා හෙලෝ කුණුහරුප කියන්න එපා මම නිදාගත්ත වෙලාවේ කැස්පලගේ ගෙදර මාන්සියර නිින්දගේ වෙලාවේ පොඩ්ඩක් ලින්ක් එකේ දාලා හිටපු වෙලාවේ ඒ වෙලේ මගේ ෆෝන් එක අරන් චෙක් කරලා මගේ ෆෝන් එකේ තියෙන දෙයක් වීඩියෝ කරලා ඒ කියන්නේ එහෙම දෙයක් තිබුණේ නැහැ වැඩි කිසිම දෙයක් තිබුණේ නැහැ චැට් එකක් හරි ඩිලීට් වීඩියෝ කරලා ගත්තා නම් යකා කියලා කියන්නේ මොන වගේ චරිතයක්ද ඒ හැම දෙයක් එළියට දාන්න පුළුවන් නම් දෙයක් තියෙනවා නම් එළියට දාන්න අප බලමු එයාට මොනවද දෙයක් තියෙනවා එළියට දාන්න එපේ. එතකොට පුළුවන් බලා ගන්න මොන වගේ දෙයක්ද කියලා. එතකොට නිකන් හරි යකා මගේ ෆෝන් එකේ තියෙන දෙයක් වීඩියෝ එකක් අරගෙන එහෙම දැම්මොත් එළියට දැම්මොත් එතකොට හිතා ගන්න. හරිද? එහෙම දෙයක් තියෙනවා නම් දාන්න. මොකක් හරි වීඩියෝ එකක් තියෙනවා නම් මට කිසි ප්‍රශ්නයක් නැහැ ලීක් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. කොන්ද බණ තියෙනවා නම් ලීක් කරන්න. සඳුරු චාමි කර ඇඬන්නේ.
කොන්ද බණ තියෙනවා නම් හරි අම්මෙත් තාත්තෙට කොන්ද බණ තියෙනවා නම් B2R එක හරි අම්මෙත් තාත්තෙට ජාතක වෙලා තියෙනවා නම් හරි අම්මෙත් තාත්තෙක් ඉන්නවා නම් ඔයාලා ළඟ තියෙන වීඩියෝ එක දාන්න එළියට මම මෙතන කතා කරේ ඌ හැක් ගහපු එක ගැන මිසක් මේ ගෑනු වැදලා ගත්තේ නැහැ. හැක්